අපේරටේ මිනිස්සු බලාපොරොත්තුවෙන් ඉන්නේ 2024 ජනාධිපතිවරණය ගැන. ඉතින් අපි පටන් ගත්ත ඇත්ත මිනිස්සු හරහා අපේරටේ දේශපාලන චරිත ගැන සහ දේශපාලන පක්ෂ ගැන මිනිස්සු මොනවද කියන්නේ කියලා. අපි අද යන්නේ අපේරටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන මිනිස්සු මොනවද කියන්නේ? ඔහුට කරන්න තියෙන යෝජනා මොනවද? ඒ වගේම ඔහු ගැන මිනිස්සු දරන මතය මොකද්ද කියලා දැනගන්න. මම දිවයින ඇත්ත මිනිස්සු හරහා මුදිත දිනේෂ් අපේ කාලේ අපි බලමු අපේ රටේ මිනිස්සු මොනවද රනිල් වික්‍රමසිංහ ගැන කියන්නේ කියලා. එනවාත් එක. දැන් 2024 ජනාධිපතිවරණය එනවා. මේ ජනාධිපතිවරණයට අපේ ඉන්න ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඡන්දය ඉල්ලන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකද හිතෙන්නේ? මොනා කියන්නද මහත්තයා? රනිල් දිනයිද? රනිල් මාත කොහමද දිනයි? ඕද වැඩකාරයෙක්. එහෙම අද ඇදින් වැඩකාරයෙක් නේ. එතකොට දැන් ඔබ අපේ රටේ පුරවැසියෙක් විදියට රනිල් වික්‍රමසිංහට කරන්න තියෙන යෝජනාව මොකක්ද? අපි වාබොණ්ඩ තමයි තියෙන්නේ. මිනිස්සු ඔකම වාබොණ්ඩ තමයි තියෙන්නේ. දැන් ඔබ රනිල් දිනයි කිව්වනේ. රනිල් දිනවන්නේ අපිනේ. එතකොට වාබොණ්ඩ ඕනෙත් අපිද? මිනිස්සු ආණ්ඩුව අවිල්ලා මේ දැන් අවිල්ලා ආණ්ඩුවක් ගත්තොත් ආණ්ඩුවට බර වෙන්න ඕනේ මිනිස්සු තමයි. ඒ අර මේ කියන්නේ සාමාන්‍ය පවුලක් ගත්තොත් තාතෙක් අවිල්ලා පවුල බලා ගන්න ගෙදර කට්ටිය බලා ගන්න ඕනේ. අපිට තමයි දැන් ආණ්ඩුව බර වෙලා තියෙන්නේ. දැන් මිනිස්සුනේ ආණ්ඩුව රටට මිනිස්සුන් නැකයක් නැහැ. අපිට ආණ්ඩුව බරයි ඔළුවට. කරන්ට් බිල්, වතුර බිල්, ලයිට් බිල් අම්බුකරණ එක කරන් බිල් වතුර බිල් ලයිට් බිල් ගෙවලා ගෙවල් කුලි ගෙවන්න පස්සේ ඉවරයි වැඩේ. දැන් රනිල්ට කරන්න තියෙන යෝජනාව මොකක්ද? රනිල් මාතර මොන යෝජනාද දෙන්නේ? එයා ඉතින් ළඟ වල ආසියාම තියෙන හොඳ මොලේකාරයෙක් තමයි තේ. රනිල් ගැන මොකද හිතන්නේ? රනිල් මාත්‍යා ගැන හිතන්න ඉතින් වර්ල්ඩ් විදියට තියෙන හොඳම සපෝට් තියෙන කෙනෙක්. එයා හිතුවත් ගොඩ දාන්න පුළුවන් ඉතින්. අපි අපේ රටේ ජාතික පුවත්පතක්. අපිට පාට ભેදයක් නැහැ, පක්ෂ ભેදයක් නැහැ. අපි ගන්න අපේ රටේ මිනිස්සුන්ගේ සැබෑ අදහස. දැන් 2024 ජනාධිපතිවරණයක් තියෙනවා. මේ ජනාධිපතිවරණයට අපේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයත් අපේක්ෂකෙක් විදියට එනවා. මොකද හිතන්නේ කියන්නේ? ඕන එක්කෙනෙක්ට රජේ මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන්. තමුන් කරපු දේවල ප්‍රතිඵල අපා ගන්න වෙනවා. රනිල් දිනයිද? ඒක තීරණය කරයි රටේ තත්ත්වේ තීරණය කරයි ඒක. රනිල් වික්‍රමසිංහ ගැන මොකද හිතෙන්නේ? රනිල් වික්‍රමසිංහ කියන නායකයා හොඳ නායකත්වයක් තියෙන කෙනෙක්. ඉතිච්ඡ දෙයක් කරන්න පුළුවන් කෙනෙක්. කාටවත් බය නැති කෙනෙක්. සත්‍ය හෝ අසත්‍ය හොඳ හෝ නරක හෝ කරන්න පුළුවන් එක්කෙනෙක්. අද ඔබ මේ දකින නායකයා ඔහුගෙන් පේනවද? ඔව් හොඳට පිළිඹු වෙනවා. ඔහු හිතුවද මොකක් හරි රට යහපතක් හෝ අයහපතක් ඔහුගේ දර්ශනයට ඔහු යනවා. කොහොමද? දුකසේ ඉන්නවා ඉතින් මොනව කරන්නද? එතකොට මේ ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් වෙනවා. මොකද හිතන්නේ ඒක? ඒක නම් හරිම කනගාටුයි. මොකද රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව සෑම මහජනතාවට තියෙන සෑම වරස් ප්‍රසාද කපලා දාලා තියෙන්නේ මේ වෙනකොට. හරිම කනගාටුයි කියන්නේ. දිනයිද රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුණොත්? මේ අවස්ථාවේ නම් දිනයි කියලා හිතන්න අමාරුයි. දැන් රනිල් වික්‍රමසිංහ ඔබට හම්බ වෙනවා. නැත්නම් ඔබට රනිල් වික්‍රමසිංහට මොකද්ද දෙන්න තියෙන යෝජනාව? කියන්නේ රටේ මහජනතාවට එකහෙලාම කරන්න ඕනේ තියෙන ජීවන බර උපරිම මට්ටමින් පහළ රටේ සංවර්ධනය සඳහා සෑහෙන විපැහැදම් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. දැන් 2024 ජනාධිපතිවරණයක් තියන්න ඕනනේ. එතකොට මේ ජනාධිපතිවරණයට දැන් ඉන්න ජනාධිපතිතුමාත් අපේක්ෂකෙක් විදියට එනවා. දිනයිද? මගේ අදහස නම් අනිවාර්යෙන් පරදින්න ඕනේ කියන එක. දැන් ඔබ අපේ රටේ පුරවැසියෙක් විදියට රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට දෙන්න තියෙන යෝජනා මොනවාද? බැරි වෙලාවත් ඔබට හම්බුණ රනිල් වික්‍රමසිංහ. එතකොට ඔබට තියෙනවද යෝජනාවක් කරන්න? මෙහෙමයි ඉතින් රටක් විදියට ගොඩ ගන්න පුළුවන් නායකෙක් තමයි රනිල් වික්‍රමසිංහ සාමාන්‍ය. මොකද එයාට ලොකු පවුල් පරිසරයක් නැහැනේ දේශපාලඥයෙක් විදියට ඉන්න.
නමුත් එයාට හොරු හොරකම් කරපු අය වල්ලන්න ඒ සෑම දෙයක්ම කරන්න පුළුවන් හැකියාව තියෙන එයාට. නමුත් එයා ඒක නොකරලා මහින්දලට කඩේ යන එක තමයි ප්‍රශ්නේ ප්‍රධාන හේතුව. රනිල් වික්‍රමසිංහ ගැන මොකද හිතෙන්නේ? නෑ ඉතින් මෙහෙමයි හොඳ නායකයෙක්. නමුත් ඉතින් මම හිතන්නේ එයා ෆේල් කියලා. ජනතාව බලාපොරොත්තු වෙන විදියට මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පවත්වන්න ඕනේ. ඉතින් එතකොට අපේ ඉන්න ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඒ ජනාධිපතිවරණයට අපේක්ෂක විදියට එනවා. මොනවා වේද ඔබට හිතෙන විදියට? ඇත්තටම මේ ආණ්ඩු දෙකම පෙරළේ මිනිස්සු බලන් ඉන්නේ අලුත් බලවේගයක් එනකම්. දැන් රටේ පුරවැසියෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහත්මයාට කරන්න තියෙන යෝජනා මොනවද? මැතිවරණයක් පවත්වන්න ඕනේ ජනාධිපතිවරණයේ මැතිවරණයේ. එතකොට යාට මිනිසුන්ගේ බලාපොරොත්තු දැනගන්න පුළුවන්. මොකද හිතන්නේ දිනයිද? රනිල් මහත්තයද? රනිල් මහත්තයා ගැන කියන්න දෙයක් නැහැ නේද? දැන් වෙන්න ඕන දේ කරලා ඉවරයිනේ යාලා අපේ රටට දැන්. අහිංසක දරුවන්ව කණ්ඩ නැහැ විනාශ කරලා තියන්නේ රට. ආයි යාලගෙන මොන කතාවද අපිට ඕනේ තරුණ නායකයෙ ඉස්සරහට. මේ රට හදාගෙන ලස්සනට ජීවත් වෙන්න අපිත් ආසයි. ඉතින් අපේ රට වැටිලා තියෙන්නේ දැන්. මේ මොනවද කරන්නේ මෙයාලා? මෙයාලා විහිළුණු කරන්නේ මිනිස්සුත් එක්ක. අහිංසක මිනිස්සුත් එක්ක. ඉතින් මෙයාලා ගැන කතා කරන්න ආයෙ දෙයක් නැහැ. දැන් ඔබ අපේ රටේ තරුණෙක්, ඒ වගේම අපේ රටේ පුරවැසියෙක්. ඔබට අවස්ථාවක් හම් වෙනවා රනිල්ට යෝජනාවක් කරන්න. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔබට හම් වෙනවා. ඔබට මොන වගේ යෝජනාවක්ද එතුමාට කරන්න තියෙන්නේ? මං කියන්නේ එයාට යෝජනාව දෙන්න එයාලා දැන් හිටිය ඇති. මේ අහිංසක දරුවන්ට අනාගතයක් හදන්න හොඳ තරුණ නායකයෙකුට දීලා අයින් වෙන්න කියලා. එච්චරයි මම එයාගේ ඉල්ලන්නේ. රනිල් වික්‍රමසිංහ ගැන මොකද හිතන්නේ? රනිල් වික්‍රමසිංහත් එහෙම තමයි දැන් අවුරුදු ගාණක් එයාලා රට කරනවනේ යන්නේ. තේරුවන් නැහැ නේ රට විනාශ කරන නිසා හදපු එකෙක් ඉන්නවා තාම නැහැ. මේ තේරුවන් නැහැ යාලා ගැන කතා කරලා ඉතින් මට කතා කරන්න දෙයක් නැහැ ඇත්තටම ওই මිනිස්සු ගැන. අපි අපේ රටේ ජාතික පුවත්පතක්. අපිට පාඩ ભેදයක් පක්ෂ ભેදයක් නැහැ. අපි අපේ රටේ මිනිස්සුන්ගේ ඇත්ත අදහස් තමයි ගන්න. මේ මහා පොළවේ ජීවත් වෙන දුක් විඳින වැඩ කරන සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇත්ත දැනගන්න තමයි අපි යන්නේ. ඉතින් මේ කියන සෑම දෙයක්ම මේ කියන සෑම දෙයකම වගකීම අපිත් එක්ක කතා කරන ජනතාව සතුයි. මොකද අපි මාධ්‍ය ආයතනයක් විදියට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් මේ ලබා දීලා තියෙන්නේ. ඒ නිසා අපිට පාඩ ભેදයක් හෝ පක්ෂ ભેදයක් නැහැ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපේ රටේ මිනිස්සු මොනවද රනිල් ගැන කියන්නේ කියලා. එන මාත් එක්ක. රනිල් වික්‍රමසිංහ ඔබතුමියට හම් වුණොත් ඉස්සරහට මොන වගේ යෝජනාවක්ද තියෙන්නේ කරන්න? යෝජනාව ඉතින් ගොඩ ආසරණ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා මේ බඩු ප්‍රශ්නෙන්. ගොඩක් බඩු මිල ගණන් වැඩි හින්දා. ඒ හින්දා මම කියන්නේ කවුරු ආවත් ඒ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා තමයි මම නම් කියන්නේ. දැන් සිසියාදරේ ජනාධිපතිවරණයක් එනවා. එතකොට මේ ජනාධිපතිවරණයට ඉන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අපේක්ෂක විදිහට එනවා. මොකද හිතන්නේ ඒ ගැන? මොකෙකුටවත් දෙන්න හිතන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ. රනිල් දිනයිද? නෑ නෑ. රනිල් ගැන මොකද හිතන්නේ? වැඩක් නෑ තමයි. වැඩක් නෑ අලුතෙන් එන්න ඕන එක්කනේ. ඉන්න ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අපේක්ෂක විදිහට ඉදිරිපත් වෙනවා. මොකද හිතන්නේ ඒක? අපි දැන් ඉතින් කැමැත්තක් නෑ. රනිල් දිනන්න නැතු වේද කියන්නේ? එයා දිනයි කියන්නේ බෑ ඉතියා කරන වැඩත් එක්ක. දැන් ඔයාට අනුව රනිල් වික්‍රමසිංහ ගැන මොකද හිතෙන්නේ? ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන චරිතය ගැන මොකද්ද දැනෙන්නේ? වැඩක් නෑ කියලා තමයි කියන්නේ. කිසිම කෙනෙක් වැඩක් නෑ. ඉන්න අය. කාලෙක. 2024 ජනාධිපතිවරණය මොනවා වේද? මන්නම් කිසි කෙනෙකුට දෙන්න අදහසක් නෑ තාම. ඒතර මේ ජනාධිපතිවරණයට අපේක්ෂක විදියට අපේ ඉන්න ජනාධිපතිතුමා එනවා. මොකද හිතන්නේ ඒ ගැන? අනේ මම නම් කිසිම බලපොරොත්තුවක් නැහැ ගැන. මොකද අපේ රට සෑහෙන දොරට විකුණගෙන යනවා. ඒක නැති වෙන්නේ ඔක්කොට මිසල්ලා. ඒ කියන්නේ රනිල් දිනන්න නැති වේද? ඔබත් පැහැදිලිවම නැහැ පිටියා ගැන. දැන් ඔබ අපේ රටේ පුරවැසියෙකු විදියට රනිල් වික්‍රමසිංහ මහත්මයාව හම් වෙනවා ඔබට. නැත්තම් ඔබට අවස්ථාවක් හම් වෙනවා ඔහුට යෝජනාවක් ඉදිරිපත් කරන්න. ඔබ මොන වගේ යෝජනාවද ඔහුට ඉදිරිපත් කරන්නේ? නැයිද? එතුමා ආවත් කමන්නේ. මේ රට යහපතක් වෙනවනෝ. රට අපි එන්කම් විකුණන්නේ නැතුව ඒ හා සමානව ඉන්නවනම් අපි එතුමාට උනත් සහයෝගය දෙන්න කැමති. මේ යන විදිහට අපි කැමති නැහැ. මේ යනකින් අපිට බලපොරොත්තු තියාගන්න බෑ. 2024 ජනාධිපතිවරණේ මොන වගේ දෙයක් වෙයිද? මම හිතන අලුත් කෙනෙක් මේ වෙයි කියලා මම හිතනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේක්ෂකයෙකු විදියට ඡන්දි ඉල්ලන බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද හිතෙන්නේ? එයා බලාපොරොත්තු තමයි ඉන්නේ ඉල්ලන බලාගෙන. දිනයිද? දිනන්න පුළුවන්. හේතුව ඔල එයාගේ වැඩ පිළිවෙලක් තියෙනවනේ. යම්කිසි රට දියුණු කරන්නේ එකක බද්දු කරලම
සමරකයකට කැමති. දැන් ඔබ රටේ පුරවැසියෙක් විදියට ඔබට හම් වෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා. එහෙම නැත්නම් ඔබට අවස්ථාවක් එනවා ඔහුට යෝජනාවක් ඉදිරිපත් කරන්න. මොකද්ද ඔයා කරන යෝජනාව? යෝජනාවද? යෝජනාවයිද අපිට බඩු මුට්ටු අඩු කරන්න ඕනේ. මට ඇත්තට මම බිල්ඩින් කන්ට්‍රැක් අපිට වැඩ අඩු වෙලා දෙනවා. ඒ වැඩ ලැබෙන විදිහ සලස්සලා දෙන්න ඕනේ. ඒක තමයි මගේ යෝජනාව. දැන් මේ රනිල් වික්‍රමසිංහ ගැන මොකද හිතන්නේ? හොඳ පුද්ගලෙක්. රනිල් වික්‍රමසිංහට යෝජනාවක් කරා. මොකද්ද කරන යෝජනාව? දැන් ඉතින් ගෙදරට වෙලා වයසයිනේ ගෙදරට වෙලා ඉන්න තමයි කියන්නේ. හොඳ ජවයක් තියෙන හොඳ පවර් සමන රටේ ඉන්නවනේ ලංකාවේ නාසා ආයතනයේ වැඩ කරන උන මොලේ තියෙන ලංකාවේ ගොඩක් කට්ටිය ඉන්නවා. තරුණ නායකයෙක් තමයි රට අවශ්‍ය. මේ කට්ටිය ඔක්කොම අයින් කරලා මේ රටට ගොඩ ගන්න ඕන නම් හොඳ තරුණ නායකයෙක් අරගෙන රනිල් ආවත් ගෝඨාභය ආවත් සජිත් ආවත් කවුරු ආවත් ඔක්කොම එකයි. අර රංජන් මාත්‍යා කිව්වේ මල්ලි මේ ඔක්කොම එකයිනේ මල්ලි. අන්න ඒක තමයි මට කියන්නේ අපතන්. හොඳ අලුත් නායකයෙක් ආවත් අපි ඡන්දේ මේ පහ ඡන්දේ මම ප්‍රතික්ෂේප කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අපේක්ෂකෙක් විදියට එන්න සූදානම්. මොකද හිතන්නේ? අපිට හරි බයයි. එමුකෝ මේ රටේ තත්ත්වෙත් එක්ක මේ රට යන විදියත් එක්ක බලපුවම අනාගතේ දරුවන්ට මොකද වෙන්නේ කියලාවත් හිතාගන්න බෑ. දැන්ටත් විනාශ වෙලා තියෙන්නේ. ඇත්ත කතාව ඒකනේ. රනිල් දිනයිද? ඒක ඉතින් ජනතා මතයේ තමයි තේරුම් ගන්න ඕනේ. අපිට වැඩි ඉන්න අයයි තේරුම් ගත්ත අයයි දැන් හැමතිත්තෙම අපි අපිනේ දැල්ලා තියෙන්නේ. පයින් යන මනුස්සයට කිසිම තේරුමක් නැහැ. මේ මිනිහා එක මනුස්සෙක්ටවත් සතුටින් සමාදානෙන් ඉන්න බෑ. රට එන්න ප්‍රශ්න වලට අසරණ මනුස්සයව තමයි හිර කරන්නේ. ඒකයි ඇත්ත කතාව. දැන් ඔබ අපේ රටේ පුරවැසියෙක් විදියට ඔබට එන අවස්ථාවක් රනිල් වික්‍රමසිංහට යෝජනාවක් ඉදිරිපත් කරන්න. මොකද්ද ඔයාට දෙන්න තියෙන යෝජනාව? ඇත්ත වශයෙන්ම දෙන්න තියෙන යෝජනාව තමයි තවත් රට කන්න නැතුව තමන්ගේ තියෙන දෙයක් කරගෙන ඉන්න එක තමයි හොඳම දේ. දැන් 2024 ජනාධිපතිවරණයක් තියෙනවා. මේකට ඉන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා එනවා ඡන්දෙ ඉල්ලන්න. මොකද හිතන්නේ? කවුරු ආවත් ඉතින් එකම දේ තමයි ඉතින් මම හිතන්නේ. කියන්නේ කිසිම රටේ කිසිම පාලනයක් නැහැ නේ. දැන් බඩු උනත් ගන්න ගියත් දවසකට 1500 2500 වෙනවා ඉතින් මිනිස්සු කොහොමද? ඔබ මේ රටේ තරුණෙක් පුරවැසියෙක් විදියට ඔබට අවස්ථාවක් එනවා රනිල් වික්‍රමසිංහට යෝජනාවක් ඉදිරිපත් කරන්න. මොකද්ද කියන්නේ? මම නම් කියන්නේ තරුණ ජනෙට රට බාර දීලා අයින් වෙන්න කියලා. දැන් මේ රනිල් වික්‍රමසිංහ කියලා මොකද හිතන්නේ? එහෙම ඉදින් වෙනසක් නැහැ ඉතින්. ඔක්කොම එක වගේ තමයි ඉතින් පේන්නේ. දැන් 2024 ජනාධිපතිවරණයක් තියෙනවා. මේ ජනාධිපතිවරණයට අපේ ඉන්න ජනාධිපතිතුමා, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපේක්ෂකෙක් විදියට එනවා. මොකද හිතන්නේ? අපි නම් බලාපොරොත්තු වෙන්නේ රටට සාධාරණයක් ඉෂ්ට වෙන නායකයෙක්. ඒක නිසා අපි අවුරුදු 76ක් දුක් විඳා අදටත් දුක් විඳිනවා. ඒක නිසා මේක වෙනසක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි අපිට. රනිල් වික්‍රමසිංහට පුරවැසියෙක් විදියට වාට මොනවද කරන්න තියෙන යෝජනාව? එයා කෙරුව ඇතිනේ. 76ක්ම කෙරුවානේ. දැන් මේ ජනතාව දුක් විඳිනවානේ. ඒක නිසා දැන් අපිට ඒ ඇති ඒ දුක හොඳටම ඇති. අපි අනිවාර්යයෙන්ම අලුත් වෙනසක් බලාපොරොත්තු වෙනවා. රනිල්ට දෙන්න තියෙන යෝජනාව මොකද්ද? මෙහෙමනේ ඉතින් එයා දැන් මේ අපි දන්න විදියට නම් මේ ඡන්දකින් නෙමෙයිනේ ආවේ. ඒක නිසා අපිට එයාව පිළිගන්න ටිකක් අමාරුයි. ඉතින් මේ දැන් මේ ඡන්දයක් ළඟ එන නිසා එක එක පොරොන්දු දෙනවා. අපිට ඒව පිළිගන්න බෑ. ඒ පොරොන්දු 100 ගාණක් දීලා තිනවා. නමුත් ඒක පොරොන්දුවක්වත් මෙතෙක් ඉෂ්ට කරලා නැහැ. ඉතින් සීනි පොල දීලා රවට්ටනවාට අපි කැමති නැහැ. හැමදාම ඕක තමයි උනේ. හැමදාම අපේ රටේ මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඔය කියන වෙනස මේ පාර වෙයිද? වෙනවා. අනිවාර්යයෙන්ම වෙනවා. අනිවාර්යයෙන්ම වෙනවා. විශ්වාසෙන් කියන විශ්වාසෙන් කියනවා වෙන අනිවාර්යයෙන්ම වෙනවා කියලා. මොකද්ද ඔය කියන වෙනස? අපි එදාට බලමු. අපි අද දිවයින ඇත්ත මිනිස්සු වරා කතා කරන්න ගියේ අපේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන. අපේ රටේ මිනිස්සු කිව්ව දේවල් ඔබ දැන් හොඳටම දන්නවා. ඒ වගේම ඔබේ අදහසත් ඔබ හොඳටම දන්නවා. ඉතින් අපි අපේ රටේ ජාතික පුවත්පතක් විදිහට අපිට පාට ભેදයක් පක්ෂ ભેදයක් නැහැ. අපි තවත් දවසක තවත් වැඩසටහනක් අරහා තවත් දේශපාලන චරිතයක් ගැන කතා කරමු. මම දිවයින ඇත්ත මිනිස්සු වෙනුවෙන් මුදිත දිනේෂ් අපේ කාලේ. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.